විසි දෙක වසරේදී ඇස්තමේන්තු ගත ගෝලිය වර්ධන වේගේ වූ සීට තු නයිදශම හතරකාගේ මෙම වසර වන විට සීට දෙක දශම නමියදක්වා අඩුවන ඇති බව ජාත්‍යන්ත්‍ර මූලි අරමුදල වාර්තාවක් නිකුත් ක්‍රමින් පෙන් බානවා දහස් විසිහතරේද මෙ සේට තුනයිදශම එකක් දක්වා යම්වර්ධනේ මක් සිදුවන ඇති බවටයි ජා්‍යන්ත මූලි අරමුදල පුරෝකතන කරඇතේ. CO-19, ගෝලිය වසංගතය සහ රුසියා යුක්්‍රේන යුද්ධේ හේතුවෙන් ගෝලිය ආර්තිකට ඇති වූ බලපෑම, ක්‍රමන් පහව ගොස් ගෝලිය ආර්ථික යම්වර්ධන වේගයක් අ. කරගන ඇති බව ාත්‍යන්ත්‍රම ල අරමුදලේ අදහයි ශ්‍ර ලංකාව ඇතුළලුව සවර්ධන වෙමින් පවතින අසියනු රටවලටද. මෙයහපත්න්දමින් බලපන ඇති බවයි ාත්‍යන්ත්‍රමූල්ලයාර මුදල පෙන්වාන්නේ. ෙසේ වෙතත් මෙම ආර්ථික පසුබිමහමුවේ ක්තිමත් ආර්ථිකයක් සහිත රජාන් වල කැපිී පෙනනව වර්ධනයක් සිෙදදු නොීමද විශේෂත්වය. ජීවන වියද මහමුවේ ලොව සෑම රටක්ම ප්‍රමුකතාවේ ලබදී ඇත්තේ උද්මන මටම අවමාගේක තබා ගැනීමටයි. මෙම නවතම වර්ථාව පෙන්වාදිෙන පරිදි. විදහස් විසි හතරේද ගොලිය උදමනමටමද, අවම අගේයක් ගනුවති. බව ජා්‍යන්ත්‍ර මූලයාර මුදලයා දහසයි. දෙදහස් විසිදකේ ගෝලිය උදධමන සයටට අටයි දශම අටේ සිටල්. මේ වසේදී සේට හය දශම හයයක්දක්වා ලඟ නුවඇති බව ජා්‍යන්ත්‍ර මූලයා මුදලූ පල්පනය කරනවා. ඉතිරි වසේද එනම් දෙදහස් වි හතරේද ගෝලිය දධමනේ සේයට හතර දශමතුරක් දක්වා පහත ැිනුවවෙති බව ජා්‍යත්‍ර මූලයාර මුදලයා හසයි. මේම අත බදු දායම් සහවියද මතර සමතුළිතාව ගොඩනැගීම සඳහ මෙැරට බදු ප්‍රතිපත්තිය ප්‍රතිවෝහ ගතකිීම අධ්‍යවශ්‍ය කරණයක්. ජාති්‍යන්ත්‍රර ූල්ලි අර දල සඳහන් කරතිබෙනවා. ර ලෝ සිදවුවන ුසප ර්තනണඩ සිගත channelනල්ලෙ අද බස් ්‍රයි කරන්න.